මලිත මදුසාන් මැසේජ් එකක් දාලා තිනවා මට අකිල් අයියේ බිත්තිවල චිත්‍ර අඳින කෙනෙක් ඉන්නවා නම් අනේ කියන්නකෝ වුවමනායි විහිළුවක් නෙමෙයි දුරකථනන් කයක් දෙන්න දන්නවා නම් කියලා මට මැසේජ් එකක් එවලා දෙන ඇත්තටම ඇයි නෑ නෝකටද මල්ලි මෙහෙමයි මලිත බිත්තිවල චිත්‍ර අඳින කෙනෙක් ඇත්තටම මම දන්නවා මම දන්න කෙනෙක් ඉන්නවා හැබැයි ප්‍රශ්න දෙනවා ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න විදිහක් නෑ නෑ දුර නෙමෙයි ෆෝන් නම්බර් එකක් නෑ ඒකයි ප්‍රශ්න තියෙන්නේ පරිගියේ ගැටේ තමයි යවන්න වෙන්නේ ඔව් ඒක ඉස්සරහ කොහොමද ඒක ඉඳලා ප්‍රශ්නයක් නැති වෙන්නේ මේ නෑ ඇත්තට මලිත මට ඔයාලට නම්බර් එක දෙන්න පුළුවන් අඳිනවා ඇඳිල්ලක් මලිත මුකුත් නෑ ආය මල්ලි ඒ චිත්‍ර ඇඳිල්ල නම් බබා ඔයාට කියන්න මම දැකලා තියෙනවා එයාලා ගෙදර වා එක බිත්තියක්වත් ඉතුරු වෙලා නැහැ ආයෙ නිකන් කෙලින්ම කලාකාරකට ගියා වගේ තමයි ගිය ඇතුළ පුතුම ලස්සනක් කියන්නේ බබා කෙලින්ම එක පැත්තක බිත්තියක මන් දැක්ක සම්පූර්ණ මූදු වැරලක් ඇඳලා තියෙනවා ශා ලස්සන ඇතියක් තව බිත්තියක රෑ අහස ඇඳලා තියෙනවා බෙඩ්රූම් එකේ බිත්තිය රෑ අහස ඇඳලා කිචන් එකේ කිචන් එකේ ඇඳලා තියෙන කොට කෑම ಜಾති කොට බිත්තියේ අනේ ඒක නම් වෙනම ලෝකයක් අක්කා මල්ලි මොකද කරන්නේ මල්ලිට වාට කන්ටැක්ට් නම්බර් එක තමයි මට දෙන්න විදිහක් නැත්තේ ඈ කන්ටැක්ට් නම්බර් දෙන්න විදිහක් නැහැ කියන්නේ මේ ෆෝන් එකක් නැහැ ෆෝන් එකක් යාට පාවිච්චි කරන්න ඒකයි ඔය වගේ ගොඩක් අය කලාකාමී අදහස් තියෙන හැකියාවන් තියෙන ක්‍රියේටිව් කට්ටිය ඉන්නේ එයාලා එහෙම තමයි ෆෝන් එකක් යූස් කරන්නේ හරි අමුතු ලෝකෙක ඉන්නේ හැබැයි මාරම ටැලන්ටඩ් ඒක නම් මන් දන්නේ නැහැ මට වචන නැහැ කියන්නේ ඒක මන් දන්නේ නැහැ ෆෝන් එකක් අර හුදකලාව ජීවත් වෙන්නේ සිතවිලි වලින් ඒගොල්ලෝ මාර උඩ ඉන්නේ අපිට ඒව නම් මන් දන්නේ නැහැ ෆෝන් එකක් නම් යූස් කරන්නේ නැහැ මොකද ෆෝන් එකක් සල්ලි නෑ මිනිහට. ඉතින් ඇත්තනේ මං කියන්නේ අන්න ඒක කලාකරුවා දුප්පත් කියන්නේ ඒකයි. හදවතින් පෝසත් හැබැයි එහෙම බැලුවොත් මේ සල්ලි වලින් යාලා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා තමයි. ඒගොල්ලන්ගේ මේ මිනිමලිස්ට් ලයික් කියන්නේ අඩුවෙන් බලාපොරොත්තු වෙන්න දේවල්. මං දන්න දුප්පත් කමන්නේ උන්ගේ තාත්තාට කලාව. තාත්තාට නම් ගෙදර වාහන දෙකක් තියෙනවා. හානේ පුදුම තාත්තා කෙනෙක් නේ. දුප්පත් සැප සම්පත් తీරි දරුවා ගැන බලන්නේ නැද්ද? සමහරට ආව ගන්න නැතුව ඇති. බලනවා ඉතින් බලනවා කියලා පොඩි එකට ෆෝන් එක කරන් දෙන්න බෑනේ. කාටද? පොඩි ළමයිට. පොඩි ළමයිට. අපේ මාමගේ පුතා ගැන මම මේ කතා කරන්නේ. මොකද්ද මේ චිත්‍ර අඳිනවා කියුවේ? ඔව්. මාමගේ පුතා? ඔව් තාම අවුරුදු වන්නම් 3-4ක් 4ක් විතර ඇති වයස. අඳින ඇඳිල්ල බිත්තියේ චිත්‍ර ආයේ මුකුත් නැහැ ගේ වටේම ඇඳලා තියෙන්නේ. මේ පොඩි එකේ කඳිනේ වදානේ. නැතුවද බිත්තියේ චිත්‍ර අඳින කෙනෙක් නේ. මං කිය මාමගේ පුතා පොඩි එකේ නගෙන ඇයි. ඒ පුඩි කර කොහෙද ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන ෆෝන් එකේ තියල්ලන්නවත් දන්නේ නැහැ තාම චිත්‍රයන් ඇඳ ඇයිද හරි නරකයි යන ඇඳලා නම් තියනවා චිත්‍ර ඇඳිල්ලක් ගෙදර බිත්තියේ ඉති ගන්න දෙයක් නැහැ තා පොඩි එකගේ උසර විතර නෙමෙයි ඌ බංකු තියලා තඳිනවා උඩත් තඳිනවා දැන් ඉන්න පොඩියෝ අර ඇඳිල්ල කඳින්නේ බිත්තේ චිත්‍ර මල්ලි මලිත මං ඕන නම්බරේ නම්බරේ මාමයි නම්බරේ දෙන්න කතා කරලා පොඩි එකව ගෙන්න ගන්න පුළුවන් අර මොකක් කරේ පේන්ටින් එකක් කරගන්නනේ මාට පෙන්සල් පෙට්ටියක් දෙන්න අතට ඒ වුණා පෙන්සල් පෑනක් දුන්නත් ඇති අඳිනවා ඇඳිල්ලක් ආයේ